देश पालने බැලිත් සලකුණ සමගින් එකතු වන්නේ අද සලකුණ හිදේශපාලන සලකුණ තබන්නේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රධාන අමාත්‍යතුමනි අපි මැයි රැලිය පිළිබඳව තමයි වැඩිපුර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද ප්‍රධාන කතාබහට පත් වෙලා තියෙන කාරණේ ඒක නිසා විශේෂයෙන්ම දැන් විමල් කාරණයක් මතු කරා ගොඩ වැඩි කර ගැනීම පිළිබඳව මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ කම්කරුවාගේ අයිතිය නෙමෙයි නේද ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ ගොඩ වැඩි වෙන්නේ කොයි පැත්තේද ඒ මෛත්‍රී පිළේද මහින්ද පිළේද කියන කාරණේ නේද අර සුදේව කිව්ව කලින් කාරණාවක් නැතුව නොවේ නමුත් පවතින தત્ත්වය තුල මේ කාරණාවටත් යම් සුවිශේෂ தත්වයක් තිබෙනවා දැන් එහෙමනම් මේ කාරණාවට සුවිශේෂී தත්වයක් තේරෙනවා නම් මගේ මතකයේ හැටියට ඊයේ ශ්‍රී ලංකා දීපත්‍රයේ ඉරිදා ලංකා දීපත්‍රයේ වෙනම තැනක ලිපියක් යනවා සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ව්‍යාජ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි දිනේ තීන්දුව කරයි කියලා එකඟද ව්‍යාජ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා මම දන්නේ නැහැ එහෙම එකක් මම දන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ මව්බිමතුල තිබෙන්නේ එක පක්ෂයයි ඒ පක්ෂය තමයි අද වර්තමානයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නායකත්වයේ දරන්නේ ඒ පක්ෂය වෙන්නේ පාක්ෂිකයන් ඉන්න තැන ඒකාබද්ධ විපක්ෂයේ තින්නේ අති බහුතරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගාල්ලේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මෙතෙන්දි තීන්දුව කරයි නේද හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කුමක්ද කියලා හිතට එක උත්තරයක් දෙන්න නෑ මෙහෙමයි දැන් එතනදී දැන් සමහර විට දැන් අපි දන්නේ නෑ තිබෙන මූල්‍යමය ශක්තියන් තුල සමහරුන්ට ඒ පිළිබඳව යම් කරුණු කාරණා ඉටු කරලා සෙනග ගෙන්න ගන්න පුළුවන් තත්ත්වයක් ඇති. නමුත් අපි දන්නවා සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ඉන්නේ පක්ෂයේ නිල මැයිදින රැලියට සහ පෙළපාලියට. ඔබ ආරක්ෂණයක් දාගන්නවා වේලාසනින්ම ආරක්ෂණයක් දාගන්නවා මූල්‍ය හැකියාවන් එක්ක ගොඩ වැඩි කරගනින්න දන්නේ කියලා. විපක්ෂයේ ඉන්න අයට ඒ වගේ චෝදනාවක් එල්ල කිරීම කොයිතරම්නම් තර්කානුකූලද? මෙතන විපක්ෂික ඊවාට මේ රංගන ඔබ දනවැදී පෞගිය දේශපාලන වැඩපිළිවෙලේදී ක්‍රියාත්මක වුණු ආකාරයන් අනුව මූල්‍යමය බලය යෙදුණු ආකාරය ගැන ඔබ 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 යම් පුද්ගලෙක් ඉලක්ක කරගෙන ඔය කාරණේ කියන්නේ පුද්ගලෙක් කිව්වේ මූල්‍යමය ශක්තිය පිළිබඳව ඔබ කතා කරන්නේ යම් පුද්ගලෙක් ඉලක්ක කරගෙන කියලා මම යෝජනා කරනවා සමහර විට සුදේවගේ යෝජනාවත් හරි වෙන්නත් පුළුවන් මම අහන්නම් පුද්ගලයේ ඉලක්ක කරගෙනද පවුලක් ඉලක්ක කරගෙනද ඔබ මේ චෝදනාව එල්ල කරන්නේ කොමාරි මේ වැඩපිළිවෙලට නායකත්වය දෙන අය ඉලක්ක කරගෙන තමයි මා කීවේ තව චුට්ටක් මේක අපි නාභිගත කරොත් ප්‍රශ්නය පෞගේ කාලයේ දේශපාලන ක්ෂේත්‍රයේ කියුණා මේ බැසිල් සල්ලි බෙදනවා කියලා ඔබ කියන්නේ ඒකද විමල් අහන ඍජු අහන ප්‍රශ්නෙට විමල් අපේක්ෂා කරන උත්තරේ දෙන්නට නොහැකිවීම ගැන මම කනගාටුයි. ඒ නිසා තමයි මම ඔය පුද්ගලික ඉලක්ක කරගෙන නේද ඔය ප්‍රශ්නේ යොමු කරන්නේ කියලා. දැන් විමල් අහපු ප්‍රශ්නෙට පඩ ඍජුව උත්තරයක් දීමට නොහැකිවීම ගැන මම කනගාටුයි. හරි. මොකද? ඒ කියන්නේ සල්ලි දීලා ගෙන්නනවා කියන එක නේ කොහොමද ඔබතුමාගේ තර්කය වෙන්නේ? එහෙම අද දැන් මේ වෙන විට එවැනි තත්ත්වයකට උද්ගත වෙලා තිබෙනවා. ඒකයි. ඔබ ඔබ ප්‍රධාන ඔය චෝදනාව නගන්නේ පළාත් පාලන නියෝජිතයන් සංවිධානගත කිරීමේ කාර්යය පිටුපස්ස බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල සක්‍රීයව දායක වෙලා සිටිනවා. ඒ නිසාද ඔබ ඔය චෝදනාව කරන්නේ? නෑ අපට ලැබුණු ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව තමයි මායි කතාව කිව්වේ. ඔබ 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 ඒ කරන යෝජනාව මං අරහපු ප්‍රශ්නෙට උත්තරයක් ඕනි. විපක්ෂයේ ඉඳද්දී සල්ලි බලයෙන් ගන්නනවා කියන කාරණාවට කොයිතරම් විදියකට ප්‍රතිචාර දක්වයිද පාක්ෂිකයා? ඒ විපක්ෂ කියලා කිව්වේ ඒකාබද්ධ විපක්ෂය. ඔව්. ඒකෙදි වුණත් ඒත් සාමාන්‍ය ප්‍රතක්ජන මිනිස්සුනේ කොයි රැලියටත් යන්නේ. ඉතින් කොයි රැලියටත් යන්නේ යන අය කොයි පාක්ෂිකයවත් ප්‍රතක්ජන මිනිස්සුනේ. දැන් දැන් ශ්‍රී ලංකාවේ මම අහව ප්‍රශ්නේ මූලික ප්‍රශ්නේ මේ කාරණාව මතුවෙන්නේ. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන කාරණාව යම් මේකින් කිරුළපණේ ගොඩ වැඩි වෙලා තිබුණොත් ඔබතුමාලාට දැන්ම ආරක්ෂණයක් ගහලා තියෙනවා. එදාට කියන්න පුළුවන් නේද ඔය චෝදනාව? නෑ අපි ඒක අපි කෙසේවත් අපේක්ෂා කරන්නේ නැහැ. නිල මැයිදින රැලිය සහ පෙළපාලියට වඩා ඒ පෙළපාලිය වැඩි වෙනවා. මොකද ගිය වතාවෙත් වැඩිම පෙළපාලියක් ඔය කිරලපනේ පිටියේ තිබුණා. මහමතුමනි තිබුණා. මහමතුමනි දැන් ඔබ ඔබ ඔය චෝදනාව කරන්නේ මේ මූල්‍යමය ශක්තියින්ට යට වෙලා පිරිසක් යන්න ඉඩ තියෙනවා කියන කාරණේ චෝදනාව කරන්නේ ඔබේ පක්ෂයේම පළාත් පාලන නියෝජිතයන්ට නේද ඔය? නෑ අපේ පක්ෂයේ වුණත් අපේ පක්ෂයේ වුණත්
කෙරෙන්නේ වැරද්දක් නා. ඉතින් ඒ පිළිබඳව විරුද්ධ වන්නට අපේ මතය කියන්නට අපි පසුබට විය යුතු නැහැ. ඒ කියන්නේ මුදලට මතය පාවා දෙන පළාත් පාලන නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිනවා කියන කාරණේ දුබ කියනවා. ඔය ඉතින් දැන් සමහර විට දැන් සුදේව පහුගිය වකවානු තුල මම සියලු දෙනාම කියලා කියන්නේ නැහැ. ඔබත් මාධ්‍යවලට අපටත් වඩා සමහරට ඇහුම්කන් දෙනවා ඇති, පත්‍ර කියවනවා ඇති, රූපවාහිනිය බලනවා ඇති, ගුවන් විදුලියට ඇහුම්කන් දෙනවා ඇති. ඔය වර්ගයේ අපේ මහජන නියෝජිතයන් පිළිබඳව ගෙවිලගේ වකවානුව තුල කොතරම් ප්‍රවෘත්ති පළ වුණාද? ඉතින් එවැනි තත්ත්ව තුල මම හැබැයි සියලු දෙනා කියලා නම් කියන්නේ නැහැ. श्रीलंका निदास पक्षे वर्तमान बले तीन पार्श्वेन सल्ली पोंपकर्ण कौरिजु अहन सजिंद वास गुणवर्धन अंबलंगुड आसर बल मंडल मै दिन रलिये संविधान कटेत मूलिकेन आसन दहेम මං ඇර ඉතුරු ආසන නමේම සංවිධායකතුමාලාට දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ඔබ මට මොහොත දෙන්න මට මොහොත දෙන්න රංගන ඔබතුමා සදහන් කරා කාරණයක් චෝදනා එල්ලවුණු මහජන නියෝජිතයන් පළාත් පාලන නියෝජිතයන් ගණනාවක් සිටියා කියලා පහුගිය කාලේ වැඩිම චෝදනා එල්ලවුණු පුද්ගලයා තමයි සජින්ද වාසුගුණවර්ධන මහතා එතකොට ඔහු මේ සම්බන්ධ වීම දැන් ප්‍රශ්නයක් නැද්ද මේමය දැන් චෝදනා එල්ල කරන්න පුළුවන් හැබැයි දැන් අපි දන්නවා අපරාධමය කාරණයකදී චෝදනාව साधारण सैकिंग ओब्बट ओपुकरण सील कारण के दिन सक्रता वेडी बारानो साख्य वेडी बारानो अधिकारो विन विनिश स्वभाव किंग हो परीक्षण मान ले कि मुख किंग हारी वरदि खरु कर्णता खल पूर्ण निगमन अक्तियों ओह वरद कार्य नोवी के सम्मुतिवादी आंडुट मीठ कालीन के तेरुन्ने देश पालने हेटी बलन वगे कद මේ වගේ දේවල් වෙනකොට ඇහෙනකොට හිතෙන්නේ දැන් මේ විදිහට සංවිධාන කටයුතු එතන සිදු වෙනකොට ඒ රැස් වෙමින් ඉන්නකොට මේ දේශපාලනේ හැටි තමයි කියලා කියන්නද වෙන්නේ තීර සමාජයක රංගනගේ මතය වෙන්න පුළුවන් රංගනගේ අදහස වෙන්න පුළුවන් මම ප්‍රශ්නාර්ථයක් ඇහ ඔව් මම ඒකත් එක්ක ඉපබෝන වෙන්නේ මම තමයි එතුමාට ආරාධනා කළේ මුතුම එතුමා තවමත් බලපිටිය ආසනේ සංවිධායක වෙන නිසා මගේ ආරාධනය පිළිගන්නේ එතුමා ආවා හොඳයි අපි පළාත් පාලන නියෝජිතයන් ගැන කතා කරපු නිසා පළාත් පාලන නියෝජිතයන්ගේ මතයටත් पक्ष मारकर එනිසා මේ බත් බැලුන්ට කියනවා අපි කිරුළපලට සෙනග ගේනවා ඒ කියපු 5000 අපිට ගණන් කරලා පෙන්නන්න අපි එනවා දැලිපියක් ගරන් 5000 හිටියොත් එම් බෙල්ල කපා ගන්න කාගක් බෙලි කපන්නේ නෙමෙයි ලස්මන් න්‍යාපා මහින්ද සමරසිංහ SP දිසානායකලා තමයි අද කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දිනේ සාර්ථක කරගන්න සහයෝගය ලබා දෙන්න කියලා මේ අය ජනතාව ප්‍රතික්ෂේප කරපු අය අනිත් පැත්තේ ලස්මන් ගිරියල්ලා කියනවා ඒකාබද්ධ විපක්ෂයේ මේ රැලියට යන්න එපා යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ රැලියට කියලා එහෙම කියන්නේ ලස්මන් ගිරියල්ලා කවුද श्रीलंका निदास पक्षे महालेखम दुमिंद दिशा नायक श्रीलंका निदास पक्षे दिखट कैल अद समस्त जनता पक्ष महालेखा